මා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ඔබ බොහෝ දෙනෙක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස මේ සමාජයේ බහුල වශයෙන් අපි පිළිකාව කියන රෝගී තත්ත්වය අත්දකිනවා මේ විදිහට පිළිකා රෝගීන් බහුල වෙලා තියෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස එහි මනෝනෙක හේතුඵල ධර්මයක් ඒ කියන්නේ පිළිකාවට අදාළ ධර්මතාවයන් සමාජය තුල වැඩෙනවා වැඩි තේන්න දැන් මේවා අතීත අකුසල් සංස්කාර නිසාන සිද්ධ වෙන්නේ දැන් අපි කියමු දැන් වේද මහත්තයෙක් ළඟට ගියා දොස්තර මහත්තයෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් එමේ ආ ධර්මයේ දන්නේ නැති දොස්තර මහත්තයෙක් නම් අපි කිව්වොත් එමේ නෑ මේ මහත්තයෝ මේ මේක මේ මගේ අම්මාගේ තියෙන පිළිකාව මේ අකුසල් සංස්කාරයක් මේ මොකක් හරි කළාව නෑ නෑ මේක අකුසල් සංස්කාරයක් නෙමෙයි මේක මේ ශරීරයේ තියෙන පටක ඉරීමක් නිසා තදවීමක් නිසා එහෙම නැත්නම් මේ වාපිස්සෙම් කිපීම නිසා ඇති වුණා වූ තත්වයක් කියලායි කියන්නේ එහෙමනේ කියන්නේ එතකොට හරි ඒ කතාව හරි දැන් සිංහල වේද මහත්තයෙක් කිව්වොත් එහෙම පිළිකාව කියන්නේ මේ ශරීරයේ තියෙන වාපිස්සෙම් කිපීම නිසා ඒවා නරක් වීම නිසායි මේ පිළිකාව සකස් වෙන්නේ කියලා ඒක හරි. එතකොට බටහිර දොස්තර මහත්තයෙක් කියනවා නම් මේ ශරීරයේ තියෙනා වූ යම් පටක වේවා මොනවා හරි වේවා ඒවා මේ තදවීම නිසා ඒවා යම් හේතුව විකෘතියක් නිසායි පිළිකා හැදෙන්නේ කියලා ඒක හරි. වැරදි නෑ. වෛද්‍ය විද්‍යානුකූලව හරි. නමුත් එතෙන්ට එන්න හේතුවක් තියෙනවා. තේන්න එතෙන්ට එන්න හේතුවක් තියෙනවා. ඇයි යාගේ වාපිස්සෙම් කිපුනේ? වාපිස්සෙම් කිපුනේ එයා සුදුසු නැති ආහාර නැත්තම් රසායනික ආහාර නැත්තම් ඊට අදාළ දේවල් ආහාරයට ගත්ත නිසා. තේන්න වැරදි ආශ්වාස ප්‍රාශ්වාස විශේෂසහිත දේවල් ආශ්වාස ප්‍රාශ්වාසය කරපු නිසා. ඒතොර එවැනි දේවල් වලට එයාට හිත සකස් වුණේ කුමක් නිසාද? සංස්කාරපත්‍ය විඥාන. අතීත අකුසල් සංස්කාරය තියෙනවා දේශයේ වඩලා නැත්තම් අකුසල් කරලා ඊට අදාළව එයාට පිළිකාවක් හැදෙන්න. දොර ඒක හැදෙන්න තියෙද්දි අන්න එයා ඊට අදාළ දේවල් වලට දැනීම සකස් වෙනවා. එයා කවදාක්වත් ගෙදර උයලා තියෙන එළවලුයි බතුයි කන්න කැමති නැහැ. එයා කඩේට ගිහිලා දැන් එක නෝනා කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ අම්මයි තාත්තයි ගෙදර හැමදාම රණ්ඩු වෙනවා. අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා කවදාක්වත් ගෙදර උයන්නේ නැහැ. නිරේතුරුව මගේ මල්ලී කඩෙන්ම තමයි කෑම ගෙනත් කන්නේ කන්නේ මොනවද කොත්තු රොටි බුරියානි කිව්වා. අනේ මගේ මල්ලී අවුරුදු 28 වෙනකොට පපුවේ අමාරු හෙදෙන නැතුණා කිව්වා. දැන් එයා බයින්නේ අම්මටයි තාත්තට. මොකද අම්මා තාත්තා ගෙදර කෑම ඉව්වේ නැහැ. ඒතර බලන්න එයාට ඒ කඩින් කෑම කන්න හිත සකස් උනේ අර මැරෙන්න අකුසල් සංස්කාර පිටිපස්සේ තිබෙන නිසා. ඒ නිසා පිළිකාව කියන්නේ යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒ හේතුව අපි සකස් කරගන්නේ අතීත සංස්කාරයන් නිසා. ඒ දැනීම අපිට සකස් වෙන්නේ අතීත සංස්කාරයන් නිසා. තේරෙනවද? ඒ නිසායි අපි නිරේතුරුව දැන් මිනිස්සයා කරන අකුසල් බලනකො කොච්චරනම් වසවිසට අදාළව අකුසල් කරනවද කියලා. මට මතකයි මං මුල් කාලේ මං පැවිදි වෙලා මං ওই හන්දියේක ඉන්නවා කොහරි බස් එකක නගින්න. එතන දිනවා සරුවත් හදන මිනිස්සෙක් මේසයක් තියාගෙන බෝතල් වලට උදේ පාන්දර 7ට ඉතර යා දැන් සරුවත් හදනවා. න්යා මේ සරුවත් ඔක්කොම හදලා ඔක්කොම ඉවර කරලා මං දැන් අතන බලාගෙන හිටියේ ඒ පැත්ත. මෙයා අවසානේ මොකද කළේ නෝනා අර රෙදිෝදන සබන් කුඩු පැකට් එකක් අරගෙන ඒකෙන් හැන්දක් ගෙනල්ලා අරකට තියකලා. මොකද ඒ අර සරුවත් එකේ පෙනෙන්න. ඒතර බලන්න දැන් මේ මිනිස්සයා නෝනා මේ කරන අකුසලයේ නිසා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදුනොත් එයා බීම බෝතලයක් බිව්වත් ඒක යාට අපත්‍ය වෙනවා තේන්නද දෙක් මේවයි මේ සකස් වෙන්නේ සමහරු ඉන්නවා එයාට ආහාරයක් ගන්න බෑ ඒ ආහාරය ගත්ත ගමන් ඒක ප්‍රතික්‍රියා දක්වනවා ඉතින් මේ මොකද්ද මේ සමාජයේ වසවිස කවනවද කෙසල් ගෙඩියක් බලන්න පළතුරු ගෙඩියක් බලන්න ආහාරයක් බලන්න මේ හැම තැනකටම මොන මොනවා හරි රසායන දානවනේ මේ මේවා අකුසල් කරන්න කරන්න මීට අදාළව චේතනාව සකස් වෙනවා දැන් මිනිස්සෙක් මාළු කෑල්ලකට ෆෝමලින් ටිකක් දාද්දි කෙහෙල් ගෙඩියකට වසවිස ටිකක් දාද්දි එයා දන්නවනේ මේක මිනිස්සෙන්ට අගුණයි කියලා. දැනගෙනනේ කරන්නේ. ඒක දැන් මේවා නෝනා මේ හැම තැනකම හැම ව්‍යාපාරයකටම පැතිරිලා තියෙනවා. ඒ පැතිරෙන මොහොතේ ඊට අදාළව අකුසල් සංසන. වාහනයක් තියෙනවා වාහනේ කළුදුම දාගෙන යනවා රියදුරු මහත්තයා දකිනවා මේකේ කළුදුම දානවා කියලා. වාහනේ අයිතිකරු දකිනවා මේ කළුදුම දානවා කියලා. නමුත් දැක්කත් කවදාකවත් ඒක නිවැරදි කරගන්නේ චේතනාව සකස් වෙනවා දෙයියනේ මේක මිනිස්සෙන්ට අහිතයි මේක මිනිස් මෙවැනි අය නෝනා ඊළඟ ජීවිතවල නෙමේ මේ ජීවිතේදීම උනේ හෙම්බිරිස්සා වගේ මේව හදාගන්න දැන් කර්මාන්ත ශාලා තියෙනවා සමහර තැන්වල ව්‍යාපාර තියෙනවා මේවා නිසා සමාජයට අප්‍රමාණ අප්‍රදව්‍යයන් සමහර මිනිස්සු උද්ඝෝෂණය කරනවා මිනි මරා ගන්නවා අපිට ලිඳක වතුර බොන්න බෑ ගඟේ වතුර බොන්න බෑ නාන්න බෑ වැවේ වතුර බොන්න බෑ මේවා දැනුවත්ව කරන්නේ මේවා දැනුවත් කරද්දී නෝනා නිරතුරුව පරිසරය විනාශ කළා ඒ තුලින් මිනිස්යාව පීඩාවට පත් කරනකොට අර විස වස විස සමාජයට එළියට දානකොට මේවා චේතනා සකස් වෙලා නෝනා අනාගතේ උණහෙම් පිස්සා වගේ නෝ උග. එයි මේ ඊට අදාළ සාධක සකස් වෙනවා. කොතන බැලුවත් හැම තැනම අපද්‍රව්‍යයක් කොයි හරි එක්ක ගඟකට දාලා එක්ක බේරවැවට දැම්ම කියයි හැම තැනම ওই ප්‍රශ්නේ තියෙන. තමා බේරෙන්න තමා කොතන හරි තමාගේ කහලගොඩ අනුන්ගේ තැන්න දාන්නයි බලන්නේ.
දාලේ අනුංග පීඩාවට පත් කරන්න අනුංග ලෙඩ රෝඩ හදන තැනටයි දකින්න. නමුත් එයා ඒක දන්නවා. නමුත් එයා දැනගෙන කරන්නේ එයාට වෙන විකල්පයක් නැති නිසා. තේනවා විකල්පයක් එයාට නැහැ. එයාට බැනලත් වැඩක් නැහැ. එයාට බැනලා වැඩක් නැත්නම් එයාට වෙන විකල්පයක් නැහැ. නැති තැන එයා අනිවාර්යයෙන් මෙතෙන්ට දානවා කුමක් නිසාද? රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා, වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා, හම්බ කර ගැනීම තියෙන තෘෂ්ණාව නිසා, මේ ජීවන අරගලයට යොමු වෙලා ජයග්‍රහණය කිරීම තෘෂ්ණාව නිසා. එනිසා මේ තෘෂ්ණාව හබාගෙන යන ගමනේ දිනෝනා තව තව මිනිස්යාට වසවිෂ පරිසර දූෂණය මේ සියල්ලම අපි කරමින් ඉස්සරහට යන්නේ. නමුත් මේ කරන දේවල් අපි දන්නවා, අපිට තේරෙනවා, අපිට හැම දෙයක්ම වැටහෙනවා. එතකොට ඒ කරන දේ නෝනා නිරේතුරු අපිට සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ ඔන්න ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදුනාම අපිට හිතෙන්නෙම නෝනා රසකාරක දාපු බීම බොන්නවා. මට වීලම්පස් එකක් ගේන්න පූජා කළොත් මං කියන පුතේ કૃතිම බීම නම් මට ගේන්න එපා. මොකද මටේ දැනීම සකස් වෙනවා. මටේ දැනීම සකස් වෙන්නේ මොකක් හරි කුසලයක් නිසා වෙන්න පුළුවන්. නමුත් මම දන්නේ නැහැ මට හිත පිළිකාවක් හැදෙයිද කියලා. මට ඒක නෑ කියන්නත් බෑ, ඕ කියන්නත් බෑ. නමුත් මට දැනීම සකස් වෙනවා පුතේ අනේ કૃතිම බීම මට ගේන්න එපා කියන තැන. ඒතුර ඒ දැනීම සකස් වෙන්නේ මොකක් හරි හේතුව නිසා. දැන් අද උදේ දානෙට මට කේක් කෑල්ලක් පූජා කළා. මං කෝ අනේ පුතේ මට කේක් නම් පිළිගන්නන්න එපා. මට මේක පාම් පිටි සහිත ආහාර කෑවොත් උදරයේ ආබාධයක් තියෙනවා, ඒක හැදෙන්න පුළුවන්. ඒතුර මට ඒ දැනීම සකස් වෙනවා, ඒක එපා කියන්නේ. ඇයි ඒ? ඊට අදාළ නිවැරදිභාවය ඇති කරගන්න මාතුල ශක්තිය කුසලයක් තියෙනවා. නමුත් මේක හැම කෙනෙකුටම නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා, ඒ දරුවට අම්මා ගෙදර මොනවා අවුල දුන්නත් ඒ දරුවා කන්නේ. එයාට ඕනේ කඩින්ම මොකක් හරි ගන්න. අපි බස් වල නැගලා ඉන්නකොට සමහරලාට පේනවා පොඩි දරුවෝ කෑ ගහනවා, අඬනවා, බෙරිහන් දෙනවා, අරක අරන් දෙන්න මේක අරන් දෙන්න. අම්මා කියනවා නෑ පුතේ, ඔයාට ගෙනාවු කෑ. එයා කන්නේ. ඇයි ඒ දැනීම සකස් වෙන්නේ? සංස්කාරපච්චය විඥානං. අනාගතේ අරණි විනාශයන් වෙන්න පුළුවන්. නමුත් අපි හුරතලයට දරුවා ඉල්ලන හැමදේම අරන් දෙනවා. එතකොට ඒ දරුවා ඉල්ලන හැමදේම අරන් දෙන්නේ කුමක් නිසාද? ඒත් අම්මාගේ සංස්කාරපත්‍ය විඥානං. දරුවා අර වගේ අනාගතේ රෝගී භාවයකට පත් වෙලා ඒ දුක අම්මාටත් විඳින්න තියෙනවා. මේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ. ඒ නිසා මේ මොහොතේ පිළිකා රෝගිය කොච්චර උස්සන්න වුණත් නෝනා අනේ මම නම් දකින්නේ මේ ප්‍රමාණය මදි කියලා. අනේ එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන සෑම පිළිකා රෝගියෙකුටම මේ අපි කියන්නා වූ ධර්මය තුළින් රැස්වෙන්නා වූ පින් ඔබගේ රෝගීභාවය නිරෝගී වීමටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් නෝනා ඒක වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම සමාජය වසවිස සමාජයට මුදා හරිනවා. මේ රසකාරක කුමිනාශක මේ හැම දෙයක්ම හාල් ටික මේන කළත් ඒකටත් මැලිටින් ටිකක් ගහනවා, වී ටිකටත් මැලිටින් ටිකක් ගහනවා, ඒකට ගුල්ලෝ ගහයි මීයෝ ගහයි. මේ හැම තැනකදීම මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේවා ගැන නෝනා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපිට තියෙන්නේ මේ මොහොතේ මේසා විකෘති තත්වයක් සමාජය තුල තියෙනවා නම් අනාගතේ මේ කරන්නා වූ වසවිස විනාශයන් නිසා කොයිසා විකෘති වෙයිද කියලා තැන දැනගෙන අපි මේකෙන් නිවැරදි වෙන්නයි.